මත්යල කෑම අරින්නද? ආ. කීයට විතරද? තමයිද? නම්. ස. මොකද? අටට විතර කෑම තියන්නද සර්? ඇයි? ඒ ටීටර් එකක් තියෙනවා ඒක බලන්න යන්න හිතාගෙන ඉන්නවා සර්. හැබැයි හෙට මගේ කිලුට ෂර්ට් එකේ උසර මුගේ තියෙනවා. ඔතල තියන්න ඕන හරිද? රයිට් සර්. හැප වේවා. ආදරණීය අම්මා වෙත ලියා දන්වමි. මම මෙහි ආවේ දවස් දෙක තුනකින් ගෙදර එන්නට හිතාගෙන. එහෙත් ආවිගසම වාගේ මට රස්සාවක් ලැබුණේය. එද මට ලැබුණේ ගාල්ලේ ඉස්කෝලේදී මට ඉගැන්වූ ගුරුවරයෙක්ව වැන්ඩර්පුටන් මහතාගේ උදව් උපකාරයෙන්ය. මා නැවතී සිටින්නේ බර්ගර් ජාතිකයෙකුගේ නිවසක. හෙට ඉඳලා මම රස්සාවට යා යුතු වෙමි. එයට හුරුපුරුදු වනතුරු මට නිවාඩු ගන්නට පුළුවන් වේයයි නොසිතමි. කාතකට හොම කළ එක හොඳ. ඒ සතර දුකින් නිදිරින්නට. දැන් වාතයේ නිදාගන්න. මට බෑ. ඔබ කොහෙද යන්නේ? ගිහලා නිදාගන්න. මට නිදිමතද? තිසරෝ නම් ගියද? තිසරෝ නම් ගියද? එනවා මරලා යන්න. මොකද මේ ගිහින් දා ගන්න කිව්වේ? Thank you.
මං යනවා බේබි මාත්‍යා. උවේ දෙන්න. ගමට යනවා. ගමට? ඔව් ගමට යනවා. කවද්ද එන්නේ? ආ එන්නේ නැහැ බේබි මාත්‍යා. මට දැන් වැඩ කරන්නත් බෑ බේබි මාත්‍යා. මම වයසක මිනිස්සුන බේබි මාත්‍යා. අවුරුදු 20ටත් 25ටත් අතර තරුණ ස්ත්‍රියාවක්. බොහොම තේජෝ බල සම්පන්න පවුලක. ගේ ඉස්සරහ පිට මිදුලේ තියෙනවා විශාල ගහක්. මේ පළතුරු ගහක් වගේ. අඹ ගහක් වගේ. මේ ස්ත්‍රියාව දැන් ඉන්නේ අසනීපේ. පටන් ගත්තේ බඩරිදුමකින්. දැන් ඇඟට පතට පණ නැහැ. ඈනුන් යනවා. හැබැයි සරුවාංග ලඩක් නම් නෙමෙයි. බෙද හැරකම් බෙහෙත් ගුලි කල්ක වලින් මේ ලෙඩේ හොඳ කරන්න බෑ. දොස්තරන ලාවට අහු වෙන්නෙත් නෑ. අයියෝ සුමන.
මේකේ හැටි ගණන් ගන්න දෙයක් ලැබෙලා නම් මම බෙහෙත් ටිකක් දීලා දෙන්න. හැබැයි සම්පූර්ණ සුවලමෙන්න මාසයක් දෙයක් යාවි. බලන් හිටියා වගේ කිව්වා. පදිංචි ස්ථානේ විස්තර හරියටම කිව්වා. පින්තූරය අධ්‍යය බලාගෙන හිටියා වගේ පුංචි නෝනාගේ හැඩරුව කිව්වනේ. ඉතින් ලෙඩේ විස්තර දොස්තර කෙනෙකුට වැඩිය හොඳට කිව්වා. හැබැයි සර් කියලා තමා කිව්වේ. හිතේ ලෙඩක්ය කියලා කිව්වේ. ඒ කියන්නේ පුංචි නෝන ගැන ආලවන්තකමක් ඇති කරගත්ත කෙනෙක් පුංචි නෝනගේ හිත ගන්න අඳුනක් කවලා කියලා තමා කිව්වේ. තුන් අයගේ හැඩරුවයි සුළමුලයි හරියටම කිව්වා. දෙයිතින් ඉස්කෝලේ මහත්තයා. හරි පුංචි නෝනාව අයි තියෙන්නේ ඒ ඇත්ත තමයි කියලා කිව්වා. හරි පුත කතා කරන්න බකතරිනා. මට ඔවා කිව්වට කමක් නැහැ. වෙන කාටවත් ඇහෙන්න කියන්න එපා. ඇහුණද? ආලාම දෙන්න ඇහුණ උත්තරව තරහාය. මෝ මේ ගමේ ඉන්න එක නැහැ. අනේ හාමිනේ මං කිව්ව කතාවක්ද? සාත්‍රීට කියවිතේ හාමිනේට කියන්න ඕනේ නැද්ද කිව්වා මිසක්.